අපි උදේම නැගිට්ටා මොකද අදත් අපේ plan එක තැන් කිහිපයක්ම බලන්න Singapore Botanical Garden එකට තමයි අපි මුලින්ම යන්නේ. මේ garden එකට යන්න entrance කීපයක්ම තියෙනවා. අද අපි මේකට යන්නේ Bukit Timah Gate entrance එකේ. Singapore වල ගොඩක් attractions places වලට tickets ගන්නවා. හැබැයි මේ garden එකට entrance free. වැඩි මේක UNESCO ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියෙනවා. garden එකට උදෙන්ම එනවා ගොඩාක් citizensලා යෝග කරන්න, exercise කරන්න, jogging කරන්න, meditation කරන්න වගේ එනවා. ඒක නිසා මේ garden එක උදේ පාන්දර 5:00 ඉඳලා open කරලා තියෙනවා. මේ garden එක 1859 තමයි පටන් අරන් තියෙන්නේ. ඒකේ විවිධ ශාක වර්ග 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා තමා කියන්නේ. garden එක බේස් වෙලා තියෙන්නේ නිවර්තන මැසි වනාන්තරයකින්. මේ නිවර්තන මැසි වනාන්තරයට අවුරුදු 165ක් විතර වෙනවා කියලා තමා කියන්නේ. garden එක අක්කර 200ක් පමණ ප්‍රදේශයකට පැතිරිලා තියෙනවා. මේ garden එකේ තිබ්බ ලස්සනම තැනක් තමයි මේක. මම කැමැතිම තැනක්. මේ કૃතිම දියැලක් හදලා තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. එතන හරිම සීතලයි වගේම. ඒක ඇතුලෙන් යන්න පුළුවන්. ඔයගලන්ට අපි පෙන්වන්නම්. මෙතනින් තමයි දියැල ඇතුලට යන්න තියෙන්නේ. මේක ඇතුල මාර කූල්. හරිම මේ ඔයගලත් ඇවිල්ලා බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ ඇත්තටම දියැලක් ළඟ හිටියා වගේ තමයි. Botanical garden එක areas කිහිපයකට වෙන් කරලා තියෙනවා. මේ දියැල්ල තියෙන්නේ ginger garden එකේ. ginger garden එකට ඇවිල්ලා ටික දුරක් යද්දී ඕගොල්ලන්ට මේ දියැල්ල බලා ගන්න පුළුවන්. ඊපස්සේ අපි Botanical garden එක ඇතුලේ තව පැත්තකට ආවා. මෙතන හරිම calm environment එකක් තමා තියෙන්නේ. ඔගලන්ට ඔය පේන තැන ඉස්සරහා ground එකක් වගේ තියෙනේ. ground එකේ ගොඩාක් අය meditation කරනවා. ඒ වගේ මෙතන yoga කරනවා. ලස්සන වීඩියෝස් ටිකක් ගත්තා, ෆොටෝස් ටිකක් ගත්තා. මොකද මේ නීච් එක දැක්කහම අපිට පිස්සු වගේ මේ හරිම ලස්සනයි. මේ හිතට මාර රිලැක්ස් එකක් දැනෙනවා. මේ තියෙන්නේ ස්වෑන් ලේක් එක. මේකේ කැණීම් කටයුතු කරලා තියෙන්නේ 1866. එන්න අපි මේ හංස විලවටේ රවුමක් යමු. දැන් අපි තවත් පැත්තකට ආවා. මේ garden එකේ බලන්න ගොමේ පැති තියෙන ලස්සන බැලූ බැලු තැන කොළපාට මාරම ලස්සනයි.
ගාඩන් එක සම්පූර්ණයෙන්ම ඇවිදින්න නම් දවසක් වුණත් යනවා. දවස්ම මදි වගේ එච්චර ප්‍රදේශයක මේ ගාඩන් එක පැතිරීලා තියෙනවා. හැබැයි මේක දවසම ඇවිද්දත් මේකේ තියෙන ලස්සනට මහන්සිය දැනෙන්නේ නැහැ. දැන් අපි ඇවිල්ලා ඉන්නේ National Orchid Garden එකට. මේකට නම් ටිකට්ස් තියෙනවා. සිටිසන්ස්ලට අඩුයි, හැබැයි ෆොරිනර්ස්ලට ටිකක් ගණන් වැඩි. තියෙන්නේ National Orchid Garden එකේ එන්ට්‍රන්ස් එක හරිය. මෙතන එළියත් හරිම ලස්සනයි. මෙතන ඔරලෝසු කණුවක් තියෙනවා. ඒකේ රටවල් හතරක වෙලාවල් හතරක් තියෙනවා. Botanical Garden එකේ කඳුකර ප්‍රදේශයට වෙන්න තමා මේ ඕකිඩ් ගාඩන් එක තියෙන්නේ. අපි මේ හරියත් පොඩ්ඩක් ඇවිදලා බලමු. ඕකිඩ් ගාඩන් එකේ හෙක්ටයාර් 3ක් විතර තියෙනවා කියනවා. ඒකේ ඕකිඩ්ස් වර්ග 10 ගානක් තියෙනවා. ඒ වගේම හයිබ්‍රිඩ් කරපු ඕකිඩ්සු 2000 ගානක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ National Orchid Garden එකටත් දවසක්ම වගේ යනවා ඒක බලන්න. ඉතින් අද අපිට ටයිම් මදි. ඒක නිසා අපි ඕකිඩ් ගාඩන් එක ඇතුළට ගියේ නෑ. බලන්නකො මෙතන තියෙන ඕකිඩ්ස් වලින් ලංකාවේ ජාති කීයක් තියෙනවද කියලා. ඕකිඩ් ගාඩන් එක ගාවින් එළියට ආවහම ටිකක් දුර යද්දී අපිට මෙන්න මේ වගේ පාලමක් හම්බුණා. මේකේ ලෑලි තියෙන්නේ උඩට. ඉතින් මේ Botanical Garden එකේ වටේම පේනවා. Botanical Garden එකෙන් අපි ඇවිල්ලා දැන් යන්නේ ලස්සනම ලස්සන තැනකට. එන්නකෝ බලන්න මේ කොහෙද කියලා. අපි Botanical Garden එකෙන් එළියට ඇවිල්ලා ආයි ආවා Gardens by the Bay වලට. ඒකේ තියෙන Flower Dome එකට. Gardens by the Bay එකේ attractions විදිහට Cloud Forest, Supertrees, Flower Fantasy ඒ වගේම Flower Dome එකත් include. මේක ඕපන් කරලා තියෙන්නේ උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්. මේක තමයි ලෝකයේ තියෙන ලොකුම ග්ලාස් ග්‍රීන් හවුස් එක. සයිස් එක ගැන කියනවා නම් මේක ඔලිම්පික් සයිස් ස්විමින් පූල් 75ක විශාලත්වයක් මෙහි තියෙනවා. ඒ වගේම මේක හදලා තියෙන්නේ ග්ලාස් පැනල් 3332ක එකතුවකින්. සාමාන්‍යයෙන් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 23-25 අතර තමයි තියෙන්නේ. ඒ මොකද ඒක ශාකවලට අවශ්‍ය උෂ්ණත්වය තමයි ඒගොල්ලන් මේන්ටේන් කරලා තියෙන්නේ. යන අපිටත් ගොඩක් පහසුවක් දැනෙනවා ඒ උෂ්ණත්වයේ ඉදින්දී. ඒ වගේම මේක ඇතුළට එකපාර 10,000ක් පමණ පුද්ගලයින්ට නැරඹුම් පහසුකම් ලබා දීලා තියෙනවා. මේ ගාඩන් එක ඇතුළේ විවිධ කලාප කිහිපයක් අපිට දකින්න ලැබෙනවා. මේ කලාප නම් කරලා තියෙන්නේ එක එක ප්‍රදේශවලට ආවේනික ශාක අනුව තමයි නම් කරලා තියෙන්නේ. ඔස්ට්‍රේලියන් ගාඩන් එක තියෙනවා මෙහි, කැලිෆෝනියා ගාඩන්,
ඊට පස්සේ සවුත් ඇමරිකා, සවුත් ඇෆ්‍රිකා ඒ වගේ කලාප කිහිපයක් මෙහි දකින්න ලැබෙනවා. ඔයාලට පේන්නේ මේ සවුත් ඇෆ්‍රිකන් ගාර්ඩන් එක. මේකේ ඔය ඇතුලෙන් ඉන්න ගොන්නු වගේ සත්තු ඒ ඔක්කොම ලී කඳන් වලින් තමයි හදලා තියෙන්නේ. මේ ගාර්ඩන් එකේ තියෙන්නේ සවුත් ඇෆ්‍රිකන් වලට ආවේනික වූ ශාක. බලන්නකෝ ඕගොල්ලෝ මේව දැකලා තියෙනවද කියලා. මල් පිපෙන එක කවදාවත් නතර වෙන්නේ නැති ලෝකයක් වගේ මේක. වගේ මල් මෙච්චර ලස්සන මල් මන්නම් මේ ජීවිතේටම දැක්කමයි. මේ ගහත් ගොඩාක් පරණ ගහක්. මට මේක විස්තර ටික නම් බලා ගන්න බැරි වුණා. ගොඩාක් පරණ ගහක්. ඊ කඳි මහත බලන්නකෝ. තියෙන්නේ ෆ්ලවර් ෆීල්ඩ් එක. මේකේ තනි කර මල් තියෙන්නේ. මේව කොහොම මේන්ටේන් කරනවද කියලා හිතා ගන්න බෑ. පොර දානවද අනේ මන් දන්නේ නෑ. මේ මල් කවදාවත් පරවෙන්නේ නෑ වගේ. ෆ්ලවර් ඩෝම් එක ඇතුලේ විසිට් කරන්න නම් පැයකමාරක් දෙකක් වගේ ටයිම් එකක් තමයි යන්නේ. ඒක උදේ 9 ඉඳලා රෑ 9 වෙනකම්ම ඕපන්. ඒ අතරතුර කාලේ ඕන තරමක් වෙලාවක් ඔයාලට මේක ඉන්න පුළුවන්. ෆ්ලවර් ඩෝම් එකෙන් එළියට ඇවිල්ලා ආයි ගාර්ඩන්ස් බයි ද බේවල සුපර් ට්‍රී එක බලන්න ආවා. කලින් දවසේ මෙතන ලයිට් ෂෝ එක බලන්නනේ ආවේ. මේ තියෙන්නේ ඩේ ටයිම් එක. මෙතනත් පොඩි පාක් එකක් වගේ තියෙනවා. බැලු බැලු තැන කොළපාටයි. හරිම කාම් ෆීලින් එකක් තමයි එන්නේ මෙතන. බිලෙන් ගාර්ඩන්ස් බයි ද බේවලට ටටා කියලා දැන් යනවා චයිනටවුන්. අපි බ්‍රෙක්ෆස්ට් ගත්තේ උදේ 7-11 වලින්. දැන් ලන්ච් වලට යනවා මැක්ස්වෙල් හොකර් සෙන්ටර්. ඒක ගොඩක් ප්‍රසිද්ධයි කියලා ආරංචි වුණා. ඉතින් අපිත් ගිහින් බලනවා මේකේ තියෙන ටියන් ටියන් චිකන් රයිස් එක. මේ හොකර් සෙන්ටර්කේ චිකන් රයිස් එකට මෙන්න මේ ටියන් ටියන් ෂොප් එක තමයි ප්‍රසිද්ධ කියලා අපිට ආරංචි වුණේ. ඉතින් අපි බලමු කාලා. මේක මාරම රසයි. මේක චිකන් එක ස්කින් එකත් එක්ක තමා හදලා තියෙන්නේ. ස්වීට් රසයකුත් එනවා. ඒ රස මට නම් කියන්න තේරෙන්නේ නැහැ. හැබැයි මාර රසයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න මෙහා ඔය. මැක්ස්වෙල් එක ඉස්සරහම මෙතන ටෙම්පල් එකක් තියෙනවා. මේක නිකන් චීන පන්සලක් වගේ තමයි. ඔව් ඉතින් එහෙම වෙන්නේ නැහැ. මේක චයිනා ටවුන් නේ. බුද්ධ ටූත් රෙලික් ටෙම්පල් ඇන් මියුසියම් කියලා තමා මේක තියෙන්නේ. ඇතුළ මාර ලස්සනයි. මේ දැන් අපේ පන්සල් වලට ගිහිලා තියෙනවනේ. මේ මම නම් මේ ෆස්ට් ටයිම් තමයි මෙහිම චයින පන්සලකට ගියේ. මේ අපේ පිරිත් දාලා තියෙනවා වගේ මේගොල්ලන්ගෙත් ඒ වගේ ආගමික ගාත වගේ දාලා තියෙනවා.
තව දෙයක් මෙතනට යද්දී ස්ලීව්ලස් එහෙම ඇඳන් ගියොත් මේගොලු මේ දෙනවා ෂෝල්ස් ඒ වගේම කොට ෂෝට්ස් හරි ස්කර්ට්ස් හරි ඇඳන් ගිහිලා තියෙනවා නම් ඒකටත් ෂෝල් එකක් දෙනවා ඇඳ ගන්න. මෙතනටත් එන්ට්‍රන්ස් ෆ්‍රී ඕනෙක් කෙනෙට යන්න පුළුවන්. අපි චයිනටවුන් වලින් දැන් ආවා බුගි ස්ට්‍රීට් එකට. මේ රටට එනවා නම් අනිත් දේ තමයි හොඳට ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඇවිද්ද තරමට තමා මෙහි ලස්සන බලා ගන්න පුළුවන්. මේ තියෙන බුග්ගීස් වල තියෙන ෂොපින් මෝල් එක අපි ආවා ප්ලේ ඒරියා එකට. කොයින් යූස් කරලා මේ ගේම්ස් වලට අපිටත් එන්න වෙන්න පුළුවන්. එතනින් අපේ ඩිනා එකත් ගත්තා. මේ රයිස් එකත් රහයි රෙකමන්ඩ් කරන්න පුළුවන්. අපි ඉතින් බස් එකේ ආයි අපේ හොටෙල් එකට යනවා. මේ තමා ෆස්ට් ටයිම් මම එක්ස්පීරියන්ස් කරපු තට්ටු දෙකේ බස් එක. අපි උඩ එකේ ඉන්නේ. ලංකාවේ දැකලා තිබ්බට මං ගිහිලා නෑනේ. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් ගන්න මට සිංගප්පූරුම එන්න වුණා. PD4 එක අපි ඉතින් උදේම නැගිටලා සිංගප්පූර් බොටනිකල් ගාර්ඩන් ගිහිල්ලා ඊට පස්සේ ගාර්ඩන්ස් බයි ද බේවල ෆ්ලවර් ඩෝම් ගිහිල්ලා චයිනටවුන් ගිහිල්ලා බුගී ස්ට්‍රීට් එකට ගිහිල්ලා ඉතින් අද ගොඩක් මහන්සි ඇවිද්දා. ඉතින් මේ විදිහට තමයි අපි අද දවස ගත කරේ. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු.